Good morning. ඔන්න වෙලාව 9:45. අපි යන ගමන් ඉන්නේ කිතුල්ගල තියෙන මාකන්දාව rainforest එක බලන්න. ඉතින් යන ගමන් දන්නවනේ pit stop එකක් රොටියක් කන්න. ඒ වගේම තමයි අපි අද කැලේ ඇතුළට ගිහිල්ලත් හදනවා රොටි. ඔක්කොම බඩු අරන් යන්නේ මගින් යනකොට. එහෙනම් දැන් තමයි මෙතන කඩේ ඇරලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්න කඩයක් මේ මම වෙනදටත් වන්නේ. එතනින් නම් අපි ගිහිල්ලා අපි කාලා දැන් තමයි මේ තැටියත් ලිබෙයි. ඒක තමයි. අන්න රොටි පුච්චනවා. මේ තියෙන්නේ. කේතලෙත් වතුර රත් වෙනවා. දැන් ෂේප් එකේ පොඩ්ඩක් හොඳ වේගෙන ඉන්න. ඔන්න රොටි ඇවිල්ලා තියෙන්නේ. අන්න ඇත්තලම මම බඩේ නිම කාලා නෑ. මම කාලා නෙනවා කිව්වේ. දැන් කන්නම් නෑ මට ඉක්මනට. මම සීන් එකේ එහෙම දාලා බත් කටක් කන්න හදනකොට මොවා. සීන් එකේ දානකොටම මොවා. මේක සැරයිනේ. හොඳට ආපන්. බස් එකක් ගියා පරාදිකක් කරලා යන්න කොහොමද මේ අතාරින් නෑ ගොල්ලෝ. දත් හැලුනත් කනවා. ඉඟුරු තියෙනවනේ. අපි ආවා බඩු ගන්න පොඩි කෑමක් හදන්න යන්න. කොහෙද දන්න තියන්නේ ඇති. පොල්දල් මේක ගොම නේද වෙන බෑනේ. දැන් මේ වගේ ගන්න බෑනේ. ජෙබඩ තව කැලමිරිස්ද මේස් කුඩුද ගන්න දෙකක් දෙන්න මේ ටිකර පොල් කුඩු ආ
කඩේ ගියාම අතේ බඩු අරන් යන්න පුළුවන් නම් කවර ගන්න එපා. එච්චරයි කියන්නේ. අඩුවෙන් සිලි කවර පාවිච්චි කරන්න එච්චරයි කියන්න දෙන්නේ. අපි අඩුවෙන් බඩු ගන්න එපා. අඩුවෙන් බඩු ගන්න. ඔන්න අපි දැන් මේ අතන පොට්ටුව තිබ්බ නැති නිසා දැන් පාලමෙන් එගොඩ වෙන්න යන්න මෙතන තියෙන අලුතෙන් අදපු පාලම. රාෆ්ටිං යන කට්ටිය නම් මෙතන දැකලත් ඇති මේ ඉස්සරහින් තියෙන පොඩි රැපිඩ් එකක් පාලම යට. දැන් යනකොට මෙතනින් බැලුවා හැකි. මෙතන මොකක්ද කසුන් නදන්නේ පව හවුස් යන්නේ. ගඟ හරස් කරලා හදන අන්තිම පව හවුස්. ගඟ හරස් කරලා හදන විදුලි බලාගාරයක්ත් තියෙනවා පොඩි එකක්. පොඩිත් නෑ ලොකු. අන්තිම පව හවුස් එක. ඔන්න දිනවා මේ දින්නේ රැපිඩ් එකක් වයිට් වෝටර් රාෆ්ටිං කරන අපි ඉතාම අසීරුවෙන් කන්දක් නැගගෙන දැන් උඩට යනකම් ඉන්නේ මේ පාරේ මේ කාර් එකක් නෙවෙන්න ලොයි තින්න බෑ කැබ් එකක් මරන්න වාහනයක් මොන මේ නැත්තම් නම් එන්න බෑ බෝට්ටුව තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ අතන ගඟෙන් එන්න පුළුවන් මේ දවස්වල බෝට්ටුව නැහැ ඒක නිසා තමයි අපි මේ වටේ පාරකින් එන්නේ ගමේ කට්ටියත් ඉතින් බඩු මොන හරි අරන් එනවා නම් ගෙවල් වලට වාහනයක මේ පාරෙම එන්න ඕන ඔන්න ආමයි අපි යන ගමන් එන්නේ ගමන පයින් ඇවිදින්න පටන් ගත්ත මෙතනින් පාර ඉවරයි පේනවනේ වාහනයක් එන්න බැහැ හරි මේ වෙනදට නම් මේකෙම වතුර යනවා වාහනේ දාලා මෙතන එහා පැත්තේ දැන් ඉතින් පයින් අපි උඩට යන්න ඕන ලෙමන් පෆ් නේ ඕන ලෙමන් ස්කෝට් ගන්න ලෙමන් ස්කෝට් මුර්චි මේක මොනවද තියෙන්නේ? ඔය මොනවද තියෙන්නේ? නිකන් කියපෝ. මේ තියෙනවා ලිපක් තිබේ. පිංගම්. පිංගම් ලිප් තේකොළ. නවතින්න යන්නේ අපි. අද ඉඳ යන්නේ. අද එන්නේ. හේතලේ. රයිට්. ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ ෆොරස්ට් එකේ ඔෆිස් එක ළඟට. මේක මේ ෆොරස්ට් එක මගින් පාලනය වෙන ඇසි වනාන්තරයක් ඉතින් ඒක නිසා ටිකට් එකක් අරගෙන යන්න ඕන මෙන්න මේක තමයි ඔෆිස් එක අපි ඇතුළට ගිහිල්ලා ටිකට් එකක් ගමු අපි හතරයිනේ යනවද? ඔව් හතර දෙනයි ඉෂාන් මලිත් කියලා ලියන්න. ඔන්න අපි ටිකට් එකක් ගත්තා. මාර ගණන් බා. හතර දෙනාට 108ක්. හරි. මෙතන තියෙනවා මැප් එකක්. මකන්දාව රේන් ෆොරස්ට් පොඩි මැප් එකක් තියෙනවා මෙතන ඩිරෙක්ෂන්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වහින කාලෙට තමයි ඔක්කොම රියැලිටි එක නම් මේකේ සක්‍රිය වෙන්නේ නැත්තම් මේ හැමදාම බලා ගන්න බෑ හැම එකම. බලමු අපි ඉස්සරහට ගිහලා කොහොමද තත්ත්වය කියලා ඒවා. ඔය ඉස්සරහින් යනවා පේන්නේ ගමේ කට්ටිය. ඔව් වරේ ගමක් තියෙනවා. පල්ලි භාගේ. පස්නාදේ පල්ලි භාගේ කියලා ඉන්නේ. ඒ කට්ටිය ඉතින් අපි ආපු ටික ඔක්කොම පයින් ඇවිල්ලා මේක ඇතුලෙත් පයින් යනවා. ගලේ ඇතුලේ. මොනවා හරි මේ හදිසියක් වුණොත් එහෙම කොහොමද නේ? අසුන්. හදිසියක් එහෙම වුණත් කොහොමද? ලෙඩක් හැදුනොත් අම්මද ලෙඩ හැදෙන්නේ
ටිකට් ප්‍රයිස් එක එක්කෙනෙක්ට 108 හතරෙන් බෙදුවාම කීයද 20 28යිද 108යි ඔව් ඔව් ඔන්න ඉතින් මේක කොළඹ ඉඳන් එක දවසින් ඇවිල්ලා යන්න පුළුවන් ගමනක් අපි එද්දි ටිකක් දවල් වුණා ඒ වුණාට දැන් වෙලාව 11:45 මේක ඇතුලේ ඇවිදලා ඉවර කරන්න පුළුවන් පය 3ක් විතර වගේ යනකොට ඉතින් කොළඹ ඉඳන් ඔයගොල්ලෝ මෙහෙට 9ට විතර වගේ ආවොත් ඇතුලේ ඉඳලා නාලා කෑම මොන හරි ගෙනාවොත් කාලා ඉඳලා යන්න පුළුවන් ඔන්න අද යන්නේ අපි හතර දෙනා බස් ගැන හිතන්න දෙකුත් නෑ පාරේ බසුත් නෑ බස් එකයි තියෙන්නේ කනෝ කලවතුරකින් තියෙන්නේ වතුර පාරවල් හැමතැනම තියෙනවා වැස්ස කාලේ නිසා අරුම ලස්සනයි ඇතුලේ මෙන්න මේ වගේ හදපු පොඩි පාරක් තමයි තියෙන්නේ කැලේ ඇතුළටම යන්න. පැහැය යුගය ගන්න සද්ද ඇහෙනවා උඩ මේ. ඇහෙනවත් දන්න. වතුර වල ඇතුලේ පේන හැටි හැටි බලමු. ක්ලිය. ඔතන තිබිලා කැල්ලා නම් මචං. මොනාරි තියෙනවා සයින් මෙතනින් ගියාම කුඹුරක් තියෙනවා පරණ අතහැරලා දාපු. මෙහෙන් යන් අපි. ඔව්. කුඹුර තියෙන්නේ මේ පාරේ. කුඹුරක්. මෙතන ඉවර. ගියා නේ දවසක්. කොළ වැටිලා බිමට පොළොව පේන්නේ නැති ගානටම වැහිලා. මේ හරිගෙන. අංගදී පොඩ්ඩක් පාර කපලා හදලා මේ කලින් මෙච්චර හදලා තිබ්බේ නැහැ පාර පොඩි අඩි පාරක් තිබ්බේ ඔන්න දැන් නම් අහන්න ඕන රැහැයි ගෑ ගන්න සද්දේ බලන්න මේ වැල් වල සයිස් එක. අනිත් එක තමයි කියන්න ඕන මේ කූඩැල්ලෝ ටිකක් ඉන්නවා. අද නම් එහෙමට නෑ කූඩැල්ලෝ. සමහර දවස්වල මගේ කූඩැල්ලෝ 20ක් 30ක් ආපු දවසුත් තියෙනවා. ඉතින් ඒ නිසා මොනවා හරි කූඩැල්ලන්ට ගන්න රිපලන්ට් එකක් මොනවා හරි අරන් එන්න නිල් සබන් ලිටල් ස්ප්‍රේ එකක් සලෝන් ප්ලාස් ස්ප්‍රේ එකක් නැත්නම් ලීච් සොක්ස් මොන හරිද ඔව් මාර ලස්සනයි මෙතන තිබ්බේ කලින් දැන් පොඩ්ඩක් වෙනස් වෙලා
මේ මොනවාද මේවා? මේ මොනවාද මේවා? නෑ නෑ සයිස් මකුළු එක්ක ගියා අපිට බය වෙලා බා. என்ன சைஸ் தலக் பங்க வீல தியன் பலா சைஸ் எக மின்ன கூடல்ல ஒன்ன இன்ன கூடல்ல தென்னக் பேரானே කකුල හොයාගෙන ගෙලින් මෙනවා මේ ඉඳගන්න ඊමන් නිවන්න වංකු වහලා තියෙන මේක ඉඳගත්තු කුඩල්ල උස්සන් යයි ඔන්න අපි දියල්ලක් බලන්න යන ගමන් ඉන්නේ පොඩ්ඩක් පහළට බහින්නත් ඕන මේකේ ගස් වැටිලා පාරට මොනදෙන්ද ඉන්නේ? ඊටම හින් ඒකම. ලේන් තිරි ඇල්ල. අපු සයිඩ් එක. හින් දිනව දිහැල්ල. හොඳට වතුර දින කාලේ මම නියම මඩතිය. අර දහය මාසුන් අර ගහක් කැටලා තියෙනවා කෙලින්ම දෙබුක්කාවට අම්මා වතුර මෙතෙන්ට පේනවා වල ඉන්න පොඩි වලකුත් පේනවා මෙතන පරිස්සමෙන් මෙතන ඉඳන් පොඩ්ඩක් එදිලා බැලුවොත් පහල පේනවා මෙතන යන්නයි හදන්නේ මොකද අපි උඩට ගිහිල්ලා පොඩි කෑමක් හදන්න තියෙනවා නෑ උඩට ගිහිල්ලා පාරෙන් බලමු අපි කොහොමද හදන කෑම කියලා ගිහිල්ලා නෑ අපි පාරෙම අපි යන්නේ ඇස්ස දවස් වල නම් මෙහෙ වතුර එනවා ඉතින් පාරේනෝ ඉතින් ඔන්න එනවා නම් කවුරු හරි කුණු දාලා පිරිසිදු කරන්න එපා පේනවනේ මෙතන කිසිම තැනක කුණු පොඩි කෑල්ලක්වත් දාලා නැහැ ඉතින් ඒක නිසා අරන් එන දේවල් ඒ විදිහටම අරගෙන යන්න කොහේ ගියත් කැලේකට ආවත් පාරේ වාහනේ ගියත් බස් එකේ ගියත් කුණු දාලා යන්න පුරුදු වෙන්න එපා ඒක පොඩ්ඩක් මතක තියාගන්න හැමදාම කියන දෙයක් දැන් අපි අපේ ගමනාන්තයට ලං වෙලා තියෙන්නේ ඇත්තා වැටුණු වල ස්වාභාවික නාන තටාකය ඔන්න ඔකට තමයි අපි ආවේ
මෙතන එන කට්ටියට ඉන්න පොඩ්ඩයි අට්ටකකුත් හදලා තියෙනවා බඩ ඉස්සරහින් ඒකත් වෙනවා දැන් දින්නේ දැන් නම් මේව කඩා වැටලා නේ උදර තිබ්බනේ වංකු එහෙම නෑ බා ඔලගිරි අවු වෙන තුමි සබන් ඔන්න අපි ආවා එනවනේ වතුර ටික සුපිරියට දෙනවා සීතලට ඇති නාවි ටිකක් කියලා ඉඳලා වතුරට බහැලා අපි මොනවද කන්න හදනවනේ සුපිරි කෑමක් සුපිරි කෑමක් වීඩියෝ බලලා කට්ටිය දන්නවා වීඩියෝ බලලා කට්ටිය දන්නවා අපි හදන කෑම මොකද්ද කියලා අදේ හදාගෙන කන්න යන්නේ අදේ අපි හදාගෙන කන්න යන්නේ වෙන්දර අපි කඩෙන් අරන් ගෑවා අද හදාගෙන කනවා ගෙදරදී අම්මා හදලා දුන්නේව කනවා අපි හදාගෙන කන්න බඩු ගණක් තියෙන්නේ මෙතන තමයි කියන්නේ ඇතා වැටුණු වල මෙතන උඩටත් පොඩි පූල් වගේක් තියෙනවා පොඩි පොඩි ඒවා අපි අර කලින් ටිකට කලින් ගියපු දියැලලත් මේ මෙතන පහල මෙතන මීටර 50ක් විතර වගේ යනවා අනේ අපේ කට්ටිය වැඩ පට්ටාන් ගන්නයි හදන්නේ හේතලේ මේ නිප ඒකක් බොන්න කීතලේ පොඩක් කට හොදා ඊට පස්සේ අනිත් වාදන ටික එල හේතුව එන මෙන්න අපි ගෙනව බඩු පිටි තියෙනවා තුන පහ නෑ මිරිස් කුඩු තියෙනවා ගම් මිරිස් කුඩු තියෙනවා උඹලකට තියෙනවා හිනි මිරිස් තියෙනවා පොල් තෙල් තියෙනවා තේ කොළ පැකට් තියෙනවා ඔක්කොම තියෙනවා රයි පොලුත් දාලා ගෙනත් තියෙන්නේ ඔන්න අපේ chef kasun රොටියක් හදන්නයි හදන්නේ මෙයා තමයි මේ කවුද සහාය හෙල්ප හෙල්ප කිචන් හෙල්ප පිටි අනනවා ඔන්න රොටි දැන් පිටි අනලා ගුලි කරනවා ඔන්න බාන් ලයිෂා දෙබංග මං අරන් දෙන්න ඇදිය රොටි හැදුවා නම් ඉතින් තියෙන්න එපා මොනවාද ලුණු මිරිසක් අතුරුණු මිරිසක් සුද්ධ කරන්න මල්ලි මේ තියෙන්නේ කවු තියෙනවා එකයි නෙමෙයි තියෙන්නේ යතරන්න පහන දැල්ලුවා රොටිය දාලා ඒකට ඇඟිල්ල ගහලා උළුදු වැඩේ කරලා අපි ගෙනත් තියෙන්නේ ඒකට බඩු මෙන්න තියෙනවා ලුණු මිරිස හදනවා මේව දැම්මනේ අලගිරි එව්ව කරලා තියෙන්නේ ගම්මිරිස් කුඩු
ලුණු මිරිසක් කඩලා දිනවා කටර ගැලවුණා දැන් ඒක දැක්කම කොහමද බාන්නේ අම්මා සුමුද බං මේක අර මේවා ගෙනාවනේ අපි ඉතින් දැන් උඹලකට අම්මා අම්මා මෙයාට තොප්පිය නැද්ද දාන්න ඈ දැන් තොප්පිය අඩෝ ඒක නම් සුපිරි මාරහයි මාරහයි කියන්නේ මාර මාර සුවඳයි බං පණරන් ඉන්න බෑද අසුන්න අයලගිරිය රොටි කන්නේ පිඟන් වල නෙමෙයි කොලයක් කඩාගෙන යන්න කියලා හැදුවේ මේ රොටි දාන්න දාපන් දාපන් ඔක්කොම කපලා පොල් තෙල් ටිකක් දැම්මා දැන් ඉතින් රොටිය පුච්චන්න තමයි තියෙන්නේ පොල් තෙල් ටිකක් දාලා නංගෝ අවුන් කරලා ගන්න බලන්න මල්ලි පොල් තෙල් ටිකක් දාලා අන්න ඔය දින වැඩි පදම හරි හරි Copy blades? Paper blades? Hari. Kota kar gaya rupat ti banan? Handa kari? Handa hari piye 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 kan piye piye. Piye mukut kan? Usah usah kota ni. Alan alan ni mana tu piye pun? Arah yang allah kan? Bagus usah batik gini na, ni. කදිනට යවනවා රොටිය ලස්සන පාටට තියෙන්නට එච්චර සින්දු එච්චර උළු මිරිසකුත් දාලා ඔහු පොඩ්ඩ කියපන් ප්‍රශ්නත් පොඩ්ඩ වදින්න රටියට රොටි කීයක් තියද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි එළවි හිටගෙනත් රොටි තුනී කරනවා ඔල්ලෝ ඈ හිටගෙනත් තුනී කරනවා හිටගෙන ඉඳගෙන පොඩ්ඩක් ගහන්න තෙල් ටිකක් ගාලා පෑන් එකේ හරි ක්‍රමයටයි කරන්නේ අපි. පාව පොඩ්ඩක් ඉන්න දෙන්න නටන්න පාව රොටිය. වැඩි. අර අර හරි බංගියක් හරි ඒ වගේ තමයි. පිංගං ආව පිංගං. ප්ලේට්ස්. පිංගං. ප්ලේට්ස්. পেපර් ප්ලේට්ස්. পেපර් ප්ලේට්ස්. ఎకో ఫ్రెండ్లీ ఒక్కోమ రొటీ ఏక హదల సెట్ ఎన్నం కివ్వడ మే దిగడ మే యనేక పెన్నోమ తమ ఏక పొడి ఆతల్ ఏక తీయన్ని రొటీ అబ్బా మే ఏక పిలన్ దేక కబ అరంతి ఏక ఊట కన్న ఏకని అన్న బే పిగం హోదండి బాబా ఒక వేలిన్ నా హేదు ఒక ఇదాల గాని දහය උඩනේ වන්දිද්ද ඔබ හතරක් මග ගන්න හතරම් ඔව් ඇති නේද ආ ඇති ඔන්න අපේ පිඟන් ටික right අන්තිම රොටිය පිච්චෙනවා ඔන්න රොටි ටික හරි කුඩු මිරිස් ටිකත් පොලේට දාලා පොඩ්ඩක් දාන්න ඔක්කොම යන්න කිව්වා.
Bye. Hold up, I am not sure if you are a man. I am not sure if Thank you. Hello. Lagi. Hey, lagi. Roti apa tu maru ya? Lagi. Hey, paling tiket jatuh tu mana ya? Kata. Lamekian tu. Lamek. Boleh tekuk mana kau lamek? Ada kau dia? Lagi ni boy. Orang ni mana kahatna roti ya? Kau itu mana tu? You miss it, Anna? Chambela. Nekasu. Nemoko, eh? Uba Mara Kandan, please. Nothing. Come on, and you still get Kandi. Oh, well, how? Raja Bojan at killing. Well, yeah. Hello. Ah, ella giri ekananna. Hariya. Superi. Anne ganda sarayenna honda daadiya daala muna ratu wenna. Aye, aye. Ega bo, plenty ago. Plenty ago. Na hama karna. Huh? I'm going to go to the house. No, like, I've been here for like two, three times. You want some? Some cookies. No worries. I'm playing the album. Oh, made out here. He needed it. Hey, best. एक बार रहने। यहाँ देंग प्लेन्टी का बीला, वातुरों का नाला, आन नो ना, नाला। ऐसे तो यंग कांडलुत्तरा वाला मेरा सारा एक रान सुपरियर मावा। उन्हें देंग वैंडर वैंडर जाके ने हम दाम हमें ट्रिप की हिला रोटी करने वाले, उन्हें दापी हैदुआ रोटी एकार, में तो ना Honda ini video yang Honda ini orang ada yang komen tak dahagin yang mana? Ya terima mohon ada gigi trip pergi fotos YouTube video ke yang mana kali Instagram ke yang mana? Ada yang depan tu dahagin yang apa lagi? Ini Instagram kita follow kita dahagin yang mana? Depan tu yang mana ada yang mana Instagram ke nama? Orang yang apa me? Pulang wis kau tu. Pulang. Ia kemar dua. Aduh, lagi re. Kau berapa kan? Kau berapa kan dah?
කුලං විස්කෝතුත් එක්ක ප්ලේන්ටි ෆයිස්ටා හොටෙල් වලට ගිහිල්ලා අපි ගත්ත ආසල් වල වඩා මෙතන රොටියක් හදලා ගල උඩ ඉඳගෙන කාපු එක එළගිරි දිව්‍ය ලෝක රහයි ඔන්න එනවා වතුර වල පණින්නයි හදන්නේ ඔන්න බලන්න මේ මාළු ඉන්නවා මෙතන තල්කොස්සා ලංකාවට ආවේනික මාළු ජාතිය මෙන්න මෙතනින් පොඩි දියල්ලක් වගේ එකක් වැටෙනවා. අපි මේකේ තමයි නාවේ. දැන් වතුර වල පැන්න මෙතෙන්ට. මෙන්න බලන්න මෙතන ඉන්න තරම් අර මං කිව්ව මාළු. නේ. ඔන්න බලන්න වතුර ටිකක් දැම්මම මේගොල්ලෝ වෙන හැටි දෙන්න. එහෙනම් ඉතින් දැන් ගෙදර යන්න වෙලාවත් හරි. අපි එහා පැත්තට පීනලා ගිහිල්ලා චේන්ජ් එකක් දාගෙන එදරයන් තව දෙයක් කියන්න ඕන මේ වගේ තැනකට අවිලා නානකොට මේ වගේ රේන් ෆොරෙස්ට් එකක මේ වගේ ආවේනික සත්තු ඉන්න තැනකට අවිලා නානවා නම් සබම් පාවිච්චි කරන්න එපා ෂැම්පු පාවිච්චි කරන්න එපා මොකද මේ ඉන්න සත්තුන්ට ඒක හොඳ නැහැ ඉතින් ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න එහෙනම් අපි යන් එහා පැත්තට ඇතුල්ල කියල බලමු පොඩ්ඩක් මේ උලන් විස්කෝතු පොඩ්ඩක් ඒගොල්ලන්ට දීලා මේ කොහොමද කට්ටි එන්නේ කියලා ඔන්න මෙතන යන්නයි හදන්නේ නෑව මෙතන එහෙනම් අපි දැන් මෙතන යනවා දිනාපු ටික ඔක්කොම ගත්තා ඔන්න එනං අපි යනවා පහු ඉතින් ඔන්න කවුරුහරි මේ වීඩියෝ එක දැකලා එන්න කැමැත්තෙන් ඉන්නවනම් Google එකෙත් ලොකේෂන් එක තියෙනවා මාකන්දාව රේන් ෆොරෙස්ට් කියලා ගහන්න ඕන තැනක ඉඳන් ලොකේෂන් එක එනවා ඊට පස්සේ ආය කාගෙන්වත් අහන්න දෙයක් නැහැ එහෙමත් නැත්තම් කොළඹ පැත්තේ ඉඳන් එනවනම් කොළඹ හැටන් පාරේ ඇවිල්ලා
කිතුල්ගල ටවුන් එකට පටන් ගන්න කිතුල්ගල ටවුන් එක පටන් ගන්නකොටම තියෙනවා ක්ලොක් ටවර් එක එතනින් දකුණට තානායම පාරේ පරවල තැන්න පාරේ ඇවිල්ලා වාහනේ එතන දාලා ඔරුවක් තියෙනවා ඒ ඔරුව ඔරුව අරගෙන ගඟෙන් එගොඩ වෙලා මේකට එන්න ඕන ඉතින් අද මතකයිනේ ඔරුව තිබ්බේ නැහනේ ඒක නිසා අපි ටිකක් උඩහට ගියාම පාලමක් තියෙනවා ගඟෙන් එගොඩ වෙන්න ඒකේ ඇවිල්ලා වාහනේ ඇවිල්ලා තමයි ආවේ ඉතින් තව ටික දවසකින් ඔරුව ඒගොල්ලෝ මේ ඩැමේජ් එකක් කළා හදන ගමන් තියෙන්නේ ඊට පස්සේ ඒක රිප්ලේස් කරයි එතකොට ඔරුව එන්න පුළුවන් ඔරුව එන්න පුළුවන් වුණා නම් ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක් මොකද ගමේ කට්ටියත් හැමදාම යන්නේ මේ ඔරුවේ තමයි ගමන් රුපියල් 25ක් 30ක් විතර වගේ ගන්න එක ටර්න් එකකට එක්කෙනෙක්ගෙන් ඒක තමයි කතාව නම් අපි යන් කැලෙන් එළියට අඳුරකුත් වැටුණා මොකද වෙලාව හරියටම 4:01 පේනවනේ වැහි කළුවකුත් පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ වහින එකක් නෑ හැබැයි උඩට එන්න අපට ගියා අපට එන්න කොච්චර වෙලා යන්නේ නැද්ද බං මේ ඇවිදින ටිකට ඔව් විනාඩි 40ක් විතර යන්න ඇතිනේ එන්න විනාඩි 40ක් විතර ගියා මොකද පොඩ්ඩක් නගින්න තියෙනවා මේ මගින් අර පොඩි දියල්ලකටත් ගියානේ අපි යන්න නම් පැය භාගයක්වත් යන්න නැහැ විනාඩි 20ක් විතර වැස්ස හැකි පහළට ඉතින් පොඩි පොඩි අයටත් උනත් එන්න පුළුවන් තනක් මේ අමාරු නැහැ නගින්න කොහෙවත් ඇවිදින්න තියෙන්නේ කූඩල්ලන්ට බයයි නම් ඉතින් අර කූඩල්ලන්ට ගන්න මොනව හරි අරගෙන එන්න වෙනවා මෙන්න කූඩල්ලු කොහෙන් හරි එල්ලෙනවනේ නන්න තව කට්ටියක් හම්බුණා කැලේ ඇවිදින්න යන දැන් නම් හොඳටම පරක්කුයි 4:00 කාලයි ඇස්ස පුත්තේනවා ඉතින් මේ අර මොකද්ද බං දුමක් ගහලා නැත මේ ඉතින් එනවා නම් හොඳම වෙලාව තමයි උදේම කිතුල්ගලට උදේ 9:00 10:00 වගේ එන්න පුළුවන් නම් අයිඩියල් ටයිම් තුල්ට ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා නාලා කාලා බීලා යන්න පුළුවන් දවසක් ඉන්න බලනවා නම් මේ හරියේ මේ booking.com එකෙන් හොයාගන්න පුළුවන් හොටෙල් ඕන තරම් තියෙනවා ප්‍රයිස් රේන්ජ් එකේ අඩුම ඉඳන් උඩට යනකම්ම ඔන්න අපි කැලෙන් එළියට ආවා මෙන්න අපි ටිකට් ගත්ත ඔෆිස් එක මෙතන තියෙනවා පොඩි විස්තරයක් ප්‍රමාණය හෙක්ටයාර් 195යි පහතරට සදාහරිත වනාන්තර පැතිරීම යටියන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල රයිට් මෙතනින් පහලට වනාන්තරෙමයි ඉවරයි ගෙවල් පටන් ගන්නවා ඉතින් මේ මොනවා එනවා නම් බිස්කට් මොනවා හරි ගන්න පුළුවන් තේ බොන්න පුළුවන් මේ මෙතන කඩයක් තියෙනවා ඔය නම ගත් තිබ්බ පොඩි කඩයක් රොටි යනම් මම විකුණන ඔන්න අපි වාහනේ දාලා ගිහපු දැනට ආවා ලේනකම් කන්න උනේ එක කූඩල්ලට පොඩි එකෙක් බස්ස මත් එක බලන්න ඌ විතරයි රිවර්ස් එකට තමයි යන්නේ හරවන්න තැනක් නැහැ වාහනේ ඔන්න අපි ආපහු යන ගමන් ඉන්නේ කිතුල්ගල ඉඳන් අද ගමන මෙතනින් ඉවරයි එහෙනම් වීඩියෝ එකත් ඉවර කරන්න තමයි හදන්නේ මෙතනින් අපි අද ගියේ කිතුල්ගල තියෙන මාකන්දාව
රක්ෂිතය බලන්න ගිල්ලා රොටී හැදවා දවල් දවස මාතල්ලගේ හිටිය දැංගිතින් ඉදරයනවා ඉති ඒනම් අපි ඊළඟ ගොඩක් තව කියන්න දැත්තිෙනවා ගොඩක් කලාට මේ වීඩිය එක බලද්දි මම ලංකාවේ නැතිවෙයි ගොඩක් කලාවට අනිවාරෙන්මගේ නැතිවෙයි ලංකාවේ මොකද දහය කොළහා දොළහා විතර වගේ ආපවු නැවට යනවා ඉතින් ඊට පස්සේ ඊළඟටන වීඩියෝ එක අනිවාරෙන් නැවේ මොනහරි දෙයක් පෙන්න්නන වීඩිය එකක්වෙයි ලංකාවෙන් යන එක නැවට නගින්න කොහොමද ඒදේවල්ටික ගොඩක් කලාවට ඒ ඊළඟ වීඩියෝ එක එන දවසක් කියන්න බෑ හරියටම එහෙනම් අපි ඊළඟට ඒ වීඩියෝ එකෙන් හම්බෙමු එතකන් ගොඩක් සූතියි බැලුවට මේ වීඩියෝ එකත් ඒ වීඩියෝ එක බැලුවා නම් මොනවහරි දෙයක් එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඉන්ස්ටාග්‍රෑම් එකෙත් මාව ඉන්ස්ටාග්‍රෑම් එකෙත් මාව ෆලෝ කරගෙන යන්න ඉතිං ඉන්ස්ටාග්‍රෑම් එකෙත් මාව ෆලෝ කරන්න YouTube එකේ සබ්ස්ක්‍රයිබ් කරපු කෙනෙක් නෙමෙයි නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ගොඩක් ස්තුතියි බැලුවට see you